සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ යාළුව හැම දිනාටම ඉතින් අද චන්දිමාල් මනෝ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දිනාටම ඕකිඩ් ගැන අලුත්ම පාඩමක් අරගෙන අද ඔයගොල්ලෝගේ නිවසර වෙන්න හිතුවා ඉතින් ඔයගොල්ලෝ දන්නවා 2022 අවුරුද්ද ලැබුවා හැමෝටම මම මතක් කරන්න කැමතියි ඔකිල්ලෝලි හැමෝටම සුබම සුබ මලින් පිරුණු නිරෝගිමත් සුවබර සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හිතුවේ මොකක් ගැනද ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හිතුවා ඕකිඩ් ලොව මල් කිරුළු පරන් රජිනී එහෙම නැත්නම් අපි හඳුන්වනවා ඕකිඩ් වල තියෙන ලස්සනම හැමෝගෙම ආදර දිනාගත් මල පරනොප්සිස් ඉතින් අද මේ අපි කතා කරන්න හදන්නේ ඔයගොල්ලෝ දැන් මේ පේන පරනොප්සිස් ගැන ඉතින් එහෙනම් ඔයගොල්ලෝ අලුත් වීඩියෝ එකෙන් දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම පරනොප්සිස් ගැන දැනගන්න එහෙනම් රැඳී ඉන්න මේ වීඩියෝ එකත් එක්ක සුපුරුදු පරිදි වීඩියෝ එකට යන කලින් මම ඔයගොල්ලන්ට මතක් කරන්න කැමතියි ඔයගොල්ලෝ දැන්ටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න ඒ වගේම ඔයගොල්ලන්ට අපි දාන වීඩියෝස් අලුතෙන්ම ඉක්මනටම ගෙන්න ගන්න පුළුවන් වෙන්න වීඩියෝ select all කරලා notification on කරගෙන තියාගන්න කියන ගමන් එහෙනම් අපි දැන් යමු මොකද්ද අද මේ කතා කරන්න යන අපි පරනොප්සිස් කියන්නේ මොනවාද මේ පරනොප්සිස් වල තියෙන ගුණාංග කොහොමද මේ පරනොප්සිස් හදාගන්න මොනවද අවශ්‍ය වෙන්නේ එහෙම නැත්නම් කොහොමද මේ පරනොප්සිස් අපි බලාගන්නේ කියන දේවල් ගැන මුලින්ම ඉගෙන ගන්න. ඔව්. පරනොප්සිස් ගැන ගත්තොත් ඔයා දන්නවා මල් ලෝකේ ඉතාමත්ම ජනප්‍රිය මල් අතරින් විශේෂතම මල තමයි ඕකිඩ්. මේ ඕකිඩ් වලත් ओकिड मल्ला जनप्रियम सह हेमोगेम आदर दिनागत लोकेपुरा ओकिड लोली हेमोगेम वेडिपुरम आदर सिद्धिनागत मलतमय ओकिडला पेरनोप्सिस मे पेरनोप्सिस मेहिम मिनिसुंगे हिद्दिनागेनिम हेतु किहिपे अत्तीन एकक्तमय मे पेरनोप्सिस तीन हेडे हेम सह मे आगे अडंगुवेन विविध वर्ण इदिमेन मे वर्णवर स्वभाव सह मेन मे हेडे निसा मे पेरनोप्सिस ओकिड विशेष ओकिड लोलिंग अतर इतम जनप्रिय ओकिड विशेष बड़ा पत्ला तीन एवगे तमाइ मे आगे तव तीन गुणांग तमाइ मे आताम पहासुवें अनीत ओकिड विशेष वर्ट वडा इताम पहासुवें निवेस्तु गागरगनीम हकिया वक्तीन एवगेम मे आ वैडिवशेम ओकिड लोलिंग अतर जनप्रिय कपुमलाधीर मे මේ ගොඩක් උදුරට ජනප්‍රිය වෙලා තියෙන බඳුන්ගත ඕකිඩ් පැලයක් විදිහට තමයි ඕකිඩ් ලොලින් අතර වෙළඳාමේ දිසා වෙළඳපොළ සොයා ගැනීමදී වාට ඉතාමත් වැදගත් ලෙස සිද්ධ වෙන්නේ. හැබැයි ඉතින් කැපුම් මලක් ලෙසත් සමහර අවස්ථාවලදී මෙයා යොදා ගන්නවා විශේෂයෙන් මංගල මල් කලඹවල නිර්මාණය කිරීම සඳහා පරනොප්සිස් යොදා ගන්න අවස්ථා බොහෝමයක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් බහුතර වශයෙන් යෙදීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද පරනොප්සිස් වල මිලත් එක්ක සාමාන්‍යයෙන් අපි ගොල දන්නා ඩෙන්ඩ්‍රොබියම් මලත් දැන් යන්නේ රුපියල් 12ත් 15ත් අතර වගේ මිලකට නමුත් පරනොප්සිස් මලක් යනවා සාමාන්‍ය රුපියල් 150ක් රුපියල් 130ක් අතර මිලකට පරනොප්සිස් මලක් වෙනදපොලේ තනි මලක් වශයෙන් යනවා. ඒකර මෙයා වඳුන්ගත පැලයක් විදිහට සාමාන්‍ය රුපියල් 1500කට වැඩි මුදලකට තමයි අලවීමක් වෙන්නේ. අපි දන්න ඩෙන්ඩ්‍රොබියම් වගේ නම් මේ දවස්වල යන්නේ රුපියල් 750යි 600යි වගේ අතර මිලවල් වලට. නමුත් පරනොප්සිස් ඊට වඩා වැඩි මිලකට යනවා. මොකද මෙයාගේ අපි ඩෙන්ඩ්‍රොබියම් වලින් සාමාන්‍යයෙන් වසරකට මල් කිරිති 6ක් විතර බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් පරනොප්සිස් වලදී අපිට වසරකට මල් කිරිති 1ක් හෝ 2ක් තමයි උපරිම වශයෙන් ලබා ගැනීමට පුළුවන් වෙන්නේ. ඒකෙත් ලංකාවේ වගේ ප්‍රදේශවලදී අපිට විශේෂයෙන් හොඳින් වගා කරන වගාකරුවන් අතරදී ඇරෙන්න කිනිත්තක මල් ප්‍රමාණය බොහෝමයක් ලෙස වැඩියෙන් දකින්න ලැබෙනවා අඩුයි පරනොප්සිස් වල. මොකද සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කිනිත්තක මල් 6ක් හෝ 8ක් වගේ තමයි දකින්න හම්බෙන්නේ. අර ඩෙන්ඩ්‍රොබියම් විශේෂවල වගේ අපිට මල් සාමාන්‍යයෙන් 10 12 වගේ ඒ සමහරලා ඩෙන්ඩ්‍රොබියම් උකුල දැකලා තිනවා මල් 14 16 ආපු කිනිත් අපිට දකින්න හම්බෙන ඒ ස්වරූපය පොඩ්ඩක් පරනොප්සිස් වල අඩුයි. ඒ වගේම තමයි මෙයත් අපිශාකීය ඕකිඩ් විශේෂයක් වගේම මෙයා ඔගලට පේනවා ඒකපාදීය ඕකිඩ් විශේෂයක් විදිහට අපි සලකන්නේ. ඒ කියන්නේ මෙයාගේ එක තනි කඳයි දක්නට හම්බෙන්නේ. මෙයා කොයි වෙලේකවත් පඳුරක් වශයෙන් වර්ධනය වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ අපි නිකන් ඩෙන්ඩ්‍රොබියම් එකක් ගත්තොත් මේ ඩෙන්ඩ්‍රොබියම් අපි කියනවා බහුපාදීය ඕකිඩ් විශේෂයක්. ඩෙන්ඩ්‍රොබියම් වල ඔයගොල්ලෝ දන්නවා පඳුරු වශයෙන් මේ නැවතත් මේ ව්‍යාජ බල්බ වලින්
මේ බල්බ වල මේ නවවට පේනවා නැවතත් කුඩා පැල ලබා ගැනීමට හැකියාවක් අපිට තියෙනවා මේ කුඩා පැල ලැබීමක් සිද්ධ වෙනවා නමුත් පැරනොප්සිස් වලදී අපිට මේ අවස්ථාව හිමි වෙනවා අන්න ඒක තමයි අපිට පැරනොප්සිස් නිවල තියෙන අවාසිය පැරනොප්සිස් වල කියන්නේ අපිට නැවත පැල බෝ කර ගැනීමක් සිදු කරගන්න බැහැ ඩෙන්ඩ්‍රොබියම් වගේ සාමාන්‍ය විදිහට නමුත් මෙයාගේ නැවත පැල ලබා ගැනීමට හැකියාවක් තියෙනවා එක්තරා අවස්ථාවකදී ඒ තමයි මෙයාගේ මේ නටු අපි ඕගොල්ලෝ දන්නවා ඩෙන්ඩ්‍රොබියම් වල මල්කිනිත්තක් හටගත්තාන් පස්සේ මල්කිනිත්ත පරවුණාන් පස්සේ අපි මේ නටුව ගසෙන් කපලා ඉවත් කරනවා දැන් ඕගොල්ලෝ පේනවා මගේ මේ ඩෙන්ඩ්‍රොබියම් පැලේක මල්කිනිත්ත හටගෙන තියෙන කලින් එකක ඒ මල්කිනිත්ත හටගත්තාන් පස්සේ මේ දැන් ඕගොල්ලෝ පේන්නේ මේකේ මටුව මම ඉවත් කරලා දිනා මම ඊට පස්සේ ආයිමත් නැවතත් මල්කිනිත්ත හටගෙන තියෙනවා නමුත් අපි පැරනොප්සිස් වලදී ඒක කරන්නේ නැහැ අපි කොයි වෙලේකවත් පැරනොප්සිස් වලදී හටගත්ත මල්කිනිත්ත නැවත ගහෙන් ඉවත් කරන්නේ නැහැ මල් ටික හැරිලා ගියන් පස්සේ ඒක නිත එහෙමම තියෙනවා මෙන්න මෙතනදී අපිට ස්වභාව ධර්මය විසින් යම් කිසි අවස්ථාවක් ලබා දෙනවා නැවතත් ඵලයක් ලබා ගන්න. සමහර අවස්ථාවලදී මේ කිනිත්ත තුලින් නැවතත් කෙකි ඵලයක් එහෙම නැත්නම් අපි කියනවා කුඩා ඵලයක් මේ මෞෂාකෙන් අපි ලැබෙන අවස්ථා තියෙනවා. මේක හැමදෙසෙම වෙන්නේ නැහැ. බොහොම අවස්ථාව අඩුයි. ඒ වගේම තමයි නැවතත් ඒ කිනිත්තෙම නැවතත් මල් හට ගැනීමකුත් සිද්ධ වෙලා තියෙනවා. මොකද මම මේක මගේ උදාහම අත්දැකීමෙන් කියන්නේ මගේ මේ දැන් මේ මල් කිනිත්ත ඇවිල්ලා තියෙන මල් ගහේ මේ කිනිත්ත පළවෙනි අවස්ථාවේදී මගේ අතින් මෙන්න මේ හරියෙන් බිඳීමකට ලක් වුණා. මේ හරියෙන් බිඳීමකට ලක් වුණාන් පස්සේ නැවතත් මම මේ කිනිත්ත ඉවත් කරේ නෑ. නමුත් ඔයගොල්ලෝ කියන්නේ මේතරින් නැවතත් මේ කිනිත්තක් හටගත්තා. ඒ කිනිත්තෙන් ඇවිත් ආපු මල් පොහොට්ටුස මල් තමයි මේ ඔයගොල්ලෝ දැන් දෙවෙනි සතාවට දක්නට ලැබෙන්නේ. ඉතින් ඒ වගේ විරල අවස්ථාවකින් තමයි අපිට මෙයාගෙන් පැලයක් ලබා ගැනීමට සිදු වුණොත් සිදු වෙන්නේ. එහෙම නැතුව අපි අර ඩෙන්ඩ්‍රොබියම් වලදී වගේ හඳන් තවන් දාලා ඒ වගේ අපිට මේක කරන්න බෑ. අපි මෙයාගේ අවශ්‍ය පාරිසරික සාධක ගැන කතා කරොත් මෙයත් 150ක් 160ක් අතර සෙවන ප්‍රමාණය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මෙයා වාතයේ ආර්ද්‍රතාවයේ 140ක් 170ක් අතර ප්‍රමාණයක් වාතයේ ආර්ද්‍රතාවයක් බලාපොරොත්තු වෙන ශාකයක්. මෙයාගේ වර්ධන අවධිය අනුව ඒ කියන්නේ මෙයා වර්ධනයේ මල් පිපීමට ආසන්න අවධිය මල් පිපෙන අවධිය අනුව මෙයාගේ මේ ආර්ද්‍රතාවය වෙනස් වීමකට ලක් වෙනවා. ඒ වගේම තමයි මෙයාගේ උෂ්ණත්වය ගත්තොත් මෙයා සෙල්සියස් අංශක 10 දවල් දිවා කාලයේ සෙල්සියස් අංශක 16ක් සෙල්සියස් අංශක 25ක් අතර උෂ්ණත්වයකට ප්‍රිය කරන්නේ. ඊට වැඩි උෂ්ණත්වයක් වාගේ අපි දන්නවා කොළඹ අවශ්‍යතාව අපිට ඉනකොට අනිවාර්යයෙන්ම තියෙනවා සෙල්සියස් අංශක 31ක් 32ක් අතර. එතකොට ඔයා ග්‍රීන් හවුස් එක ඇතුලේ දවල් වවනවා නම් දවල්ෙදී අනිවාර්යෙන් ජලය ස්ප්‍රේ කරන්න වැස්සන දවසකදී ස්ප්‍රේ කළා මේ ග්‍රීන් හවුස් එක ඇතුලේ උෂ්ණත්වය පාලනය කරන්න අපි කලින් කියලා දීලා තියෙනවා. උෂ්ණත්වය පාලනය කරන්න අපලා අපි නෙට් හවුස් එකේ ගොඩක්ම රස්නේ නම් පැල තියෙන බෙඩ් අතර යනට පොල් එලි කැබිලි දබලේ පොල් එලි තෙමීම ලක් කළ දවල් කාලයේදී අපිට උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන්. ඒ වයින් ජලවාෂ්ප පිට කරලා ඒ වගේ සහ හොඳින් වාතය ලැබෙන සුළං ප්‍රවාහයන් ගමන් කරන ස්ථානයක වගේ නෙට් හවුස් එක දාගත්තොත් අපිට නෙට් හවුස් එකේ උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වලින් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ වගේ අවශ්‍ය උෂ්ණත්වය ලබා ගන්න. ඊළඟට ගත්තොත් මෙයාගේ හෙවන ප්‍රමාණය ඔයගොල්ලෝ දන්නවා. මෙයා සාමාන්‍යයෙන් 150ක හෙවනක බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙයාට ඉතාමත් හොඳින් අපිට පුළුවන් මෙයාව නිවෙස් ඇතුළත ජනේලයක් ආසන්නේ වගා කරන්න. ගොඩක් බහුතර රටවල සිද්ධ වෙන්නේ මෙයාව නිවෙස්වල ජනේලයක් ආසන්නේ ගේ ඇතුලේ වගා කරන එක. ඉතින් ඒකට මෙයා ගොඩක් ප්‍රියතාවය දක්වනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි පැරනොප්සිස් වල අපි සලකන ප්‍රධානම සාධක. ඉතින් මේ දේවල් වලින් හොඳින් මල් කිනිත්ත ලබා ගන්න ඔයාලට හැකියාවක් තියෙනවා. ඉතින් අපි ඉදිරි වීඩියෝ එකකදී බලමු කොහොමද මේ පැරනොප්සිස් වලින් මේ දේවල් අනුව මේ පැලයක් කොහොමද හිටවගන්නේ, කොහොමද මෙයාගේ අවශ්‍ය දේවල් ලබා දෙන්නේ කියන දේවල් ඉදිරි වීඩියෝ වලදී බලමු. ඉතින් මට තව අමතක වෙච්ච කාරණාව මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මෙයාගේ පොහොර ගැන කතා කරද්දී මෙයා වැඩිපුරම කැමති වෙනවා මෙයාගේ පොහොර වර්ගයක් විදිහට සම්බරතාවයෙන් තියෙන පොහොර. එහෙම නැත්නම් අපි කියනවා බැලන්ස් එක කියලා 10 20 20 20 හෝ අපිට ලංකාවේ නම් හොයාගන්න නැහැ 10 10 10 වගේ පොහොර එකක් බැලන්ස් එක විදිහට මෙයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ ජල බැස්ම ඉතාමත් හොඳින් තියෙන්න ඕනේ. කොයි වෙලාවකත් මෙයාගේ මාධ්‍යයේදී ජලය රැඳී තියෙන්නේ නැති වෙන්න හොඳින් මාධ්‍ය ජලය බැස්ම තියෙන්න
ඕනේ. ඉතින් මේ දේවල් වලදී ඔයගොල්ලෝ මාධ්‍ය වශයෙන් පාවිච්චි කරද්දී ලංකාවේ අපිට බහුතරම යොදා ගන්න පුළුවන් මාධ්‍ය තමයි අඟුරු. දරා අඟුරු පාවිච්චි කරන්න පුළුවන්. මෙයාගේ මාධ්‍ය විදිහට පොල්ලිලි කැබලි කිහිපයක් සමග, ගොඩක් පොල්ලිලි කැබලි නෙමෙයි, පොල්ලිලි කැබලි කිහිපයක් සමග පිටරටවල වලදී නම් මේකට ගස්වල පොතු භාවිතා කරනවා. ඉතින් නමුත් අපිට මෙහිදී මේ දේවල් සපයා ගැනීම අපහසුවක් තියෙන හින්දා අපිට හොඳම මාධ්‍ය විදිහට දරා අඟුරු මෙයව රෝපණයේදී පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මම හිතනවා අද ඔයගොල්ලෝ පැරනොප්සිස් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා අපෙන්. ඉතින් මේ වීඩියෝ එක බලන හැමෝමත් මේ වීඩියෝ එකට කැමැත්තක් දක්වනවා නම් ඔයගොල්ලෝ නම් මේ වීඩියෝ එක ෂෙයා කරලා අපිට උදව්වක් දෙන්න. ඒ වගේම අපේ channel එක ඔයාගේ යාළුවන්ට අඳුනලා දෙන්න ඔකිට් ගැන අලුත් දේවල් ඉගෙන ගන්න. හැමදාම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියන එක මම. එහෙනම් අපි අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.